අයිබෝවන් සුබ දවසක් ඔයාල හැම දිනාටම මගේ channel එකට ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා මම අද දැල්ලු තෙල් දාන්න යන්නේ එන්නකො බලන්න මම දැල්ලු තෙල් දාන්නේ කොහොමද කියලා මේ තියෙන්නේ හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත දැල්ලු මොකද මම සුද්ධ කරන එක වීඩියෝ එකට එකතු කරේ නැහැ වීඩියෝ එක දික් වෙන හින්දා දැන් මම මේ දැල්ලු ටික මේ වගේ මේ සයිස් එකට කපා ගන්නවා මේ තියෙන්නේ කපාගෙන වතුර බේරෙන්න තියෙන දැල්ලු ටික ඉතින් එහෙමනම් බලමුකෝ දැල්ලු තෙල් දාන්න ඊළඟට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මට ඕන වෙනවා කපාගත්ත රතු ලුණු ගෙඩි දෙකක් ඒ වගේම තලාගත්ත ඉඟුරු සුදු ලුණු අවමිරිස් කරල් දෙක තුනක් සම්පා කරපිංච තව ඕන වෙනවා කහ කුඩු ටිකක් මිරිස් කුඩු මිරිස් කෑලි ටිකක් ගම් මිරිස් කුඩු තුන පහ කුඩු පොඩ්ඩක් ඔයාල කැමති නම් විතරක් තුන පහ කුඩු එකතු කරන්න නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ මේ තියෙන්නේ මම සෝදලා පිරිසිදු කරලා වතුර ටික බේරගත්ත දැල්ලු ටික දැන් මම මේ දැල්ලු ටිකට ලුණු කුඩු පොඩ්ඩක් මේ විදියට එකතු කරනවා ඊට පස්සේ කහ කුඩු පොඩ්ඩක් ඒ වගේම මිරිස් කුඩු ටිකක් තව මම මේ දැල්ලු එකට ගම් මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවා ඒ විතරක් නෙමෙයි ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් සුදු ලුණු කුඩු පවුඩර් පොඩ්ඩක් එකතු කරන්න නැති වුණාට කමක් නැහැ මොකද අපි තලාගත්ත සුදු ලුණු තියෙනවනේ අපි ළඟ ඉතින් තව මම මේකට සියඹලා පොඩ්ඩක් මේ විදියට එකතු කරනවා මේ ඔක්කොම ටික එකතු කරලා ඉවර වුණාට පස්සේ මේ දැල්ලු ටික මේ විදියට හොඳට අනා ගන්නව කවලම් කර ගන්නවා මේ ටික හොඳින් කවලම් කරගෙන ඉවර වෙලා විනාඩි 5ක් විතර මේ ටික මේ විදියට තියලා තියන්න එතකොට මේකේ තියෙන රස හොඳට දැල්ලු වලට අල්ලන හින්දා තමයි අපි මේ විදියට අනලා තියලා තියන්නේ මේ විදියට ඔයාලත් දැල්ලු තෙල් දාලා බලන්නකෝ හරිම රසවත් ගෑවුන තැන කන්න පුළුවන් දැල්ලු ඉතින් ගොඩක් රසවත් කෑමක් ඔයාලා දැල්ලු තෙල් දාලා එහෙම කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් දැල්ලු කිරට හදන වීඩියෝ එකක් මම පහලින් දාන්නම් ඔයාලා කැමති නම් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න එහෙමනම් ඉන්නකො දැන් මම දැල්ලු තෙල් දාන විදිය බලන්න ඉතින් මම මුලින්ම මේ විදියට ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙක තුනක් එකතු කරනවා තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මං අර හදාගත්ත දැල්ලු ටික මේ විදියට එකතු කරනවා දැන් මම මේ දැල්ලු ටික මේ විදියට පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා දැල්ලු ඉස්සු කියන්නේ කොහොමත් වතුර එනවා ඉතින් ඒ එන වතුරේම තමයි මම මේ දැල්ලු ටික හොඳින් තඹ ගන්නේ ඉතින් විනාඩි 7-8ක් වගේ යනකොට මේ ටික හොඳටම තැම්බෙනවා මේ බලන්න දැන් ඔයාලට පේනවනේ මම වතුර දැම්මේ නැහැ ඒ වුණාට මොනාද දැල්ලුන්ගේ වතුර එනවා ඉතින් මේ වතුර ටික හොඳින් හිඳිලා දැල්ලු ටිකත් හොඳට තැම්බේගෙන එනවා ඔන්න දැන් දැල්ලු ටික හොඳින් තැම්බිලා ඉවරයි ඊට පස්සේ මම මේ දැල්ලු ටික වෙනම භාජනයකට අස් කරගන්නවා ඊට පස්සේ අස් කරගෙන ඉවර වෙලා නැවතත් මම ඒ භාජනයේටම තෙල් මේස හැඳි දෙක තුනක් එකතු කරලා මුලින්ම තලාගත්ත සුදු ලුණු ටික එකතු කරනවා සුදු ලුණු ටික මේ විදියට පොඩ්ඩ වෙලාවක් තෙම්පරාදු වෙන්න දෙනවා ඊට පස්සේ ඉඟුරු ටිකත් මේ විදියට එකතු කරනවා ඒ ටිකත් මම මේ විදියට පොඩ්ඩක් තෙලේ තෙම්පරාදු කරගන්නවා දැන් නම් සුවඳක් එනවා ඉතේ සුදු ලුණු එහෙම බැදෙති හරි සුවඳයිනේ දැන් මම මේකටම කරපිංච ඒ වගේ මව් මිරිස් රම්පා ඒ ටිකත් මේ විදියට එකතු කරලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා මම අන්තිමටම තමයි කපාගත්ත රට ලුණු ගෙඩි දෙක එකතු කරන්න යන්නේ ඉතින් මේ විදියට ඔන්න මම රට ලුණු ටිකත් මේ තෙම්පරාදු උඩටම එකතු කරා ඉතින් දැන් ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට මෙතනට ලුණු එකතු කරගන්න රස අනුව ඉතින් මම ලුණු ටිකත් එකතු කරලා මේ ලුණු ටික මේ විදියට හොඳින් කවලම් කරගන්නවා දැන් මම මිරිස් කුඩු ටිකක් එකතු කරනවා ඊට පස්සේ ගම් මිරිස් කුඩු
ඒ වගේම 3-5 කුඩු පොඩක් කෑලි මිරිස් ටික මේ විදියට එකතු කරනවා. දැන් මම මේ ටික හොඳින් මේ විදියට කවලම් කරගෙන තෙම්පරාදු කරගන්නවා. ඉතින් යාළුවනේ හරිම ලේසි මේ දැල්ල තෙල් දාන්න. ඩෙවල් එක හදන්නෙත් මේ විදියටම තමයි යන්නේ, මීට වඩා චුට්ටක් වෙනස්. ඉතින් මම පස්සේ වෙලාවක ඔයාලට දැල්ල ඩෙවල් එකත් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් දැන් මම මේ තෙම්පරාදු වෙච්ච ලූණු උඩට කලින් අර තඹ ගත්ත දැල්ල ටික මේ විදියට එකතු කරනවා. එකතු කරලා මේ විදියට හොඳින් කවලම් කරනවා. බලන්නකො ලස්සනට තියෙනව නේද? ඒ වගේම හරිම රසයි. ලිපේ ගින්දර අඩු කරලා තව ටික වෙලාවක් මේ විදියට දැල්ල ටික මන් තියාගන්නවා. ඉතින් ඔන්න මම දැන් දැල්ල ටික ඔක්කොම හදලා ඉවරයි. හරිම රසවත්. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා බෙදා ගන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ දැම්මම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙමනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.